ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. අද ඉතින් ඔයාලත් එක්ක මම බෙදා ගන්න යන වීඩියෝ එක මොකක්ද කියලා ඔයාලා හැමදෙනාම දැන් දන්නවා. ඉතින් 2023 අවුරුද්දේ අලුත් අවුරුද්ද කොහොමද අපි දෙන්නා මේ චාරිත්‍ර වාරිත්‍ර කරේ ඒ කියන හැම දෙයක්ම ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ වීඩියෝ එකෙන් මම ලෑස්ති වෙන්නේ. දැන් ඉතින් අද උදේ 8:35ට තමයි පොන්නේ කාලය උදා වෙන නැකත තිබුණ ඉතින් ඒ නැකතට අපි පහන් පැලේ පහන පත්තු කරලා අලුත් අවුරුද්ද චාරිත්‍ර වාරිත්‍ර කරන්න පටන් ගත්තා. ඉතින් ඇත්තටම ඊට පස්සේ අපි දෙන්නට කරන්න ලොකු වැඩක් තිබුණේ නැහැ. මොකද ඉතින් කලින් දවසේම හැම වැඩක්ම කරලා ගෙවල් දොරවල් අස්පස් කරලා ඉතින් ඒ කියන දේවල් ඔක්කොම කරලා ලෑස්ති වෙලා තමයි හිටියේ. ඉතින් ඊට පස්සේ ඇත්තටම අපි දෙන්නට අමතක වෙච්ච දෙයක් තිබුණා. ඉතින් හැමෝටම දෙන්න අපි තෑගි ගත්තා. ඒ තෑගි අපි කවර්ස් වලට දාලා වෙන වෙනම අයින් කරලා තිබුණා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ඒ වැඩෙත් මේ විදිහට කරන්න පටන් ගත්තා. බ්‍රවුන් পেපර් බෑග්ස් වලට දාලා අදාළ කට්ටියගේ නම් ගහලා ඉතින් අපි ඒකත් මේ විදිහට ලස්සනට ලෑස්ති කරලා තිබුණා. ඇත්තටම අපි දෙන්නට කරන්න වැඩක් මේ වෙලේ තිබුණේ නැති හින්දා. ඉතින් ඊට පස්සේ අපි ඒ චාරිත්‍ර වාරිත්‍ර කරන්න තියෙන නැකතට ඒ අදාළ දේවල් කරා. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද ඒ දේවල් වෙන්නේ කියලා. මේ ඉතින් අපි දෙන්න එකට සමරන අපි දෙන්නගේ තුන්වෙනි අලුත් අවුරුද්ද. ඉතින් මේ අලුත් අවුරුද්දත් වෙනදා වගේම ගිය අවුරුදු දෙකේ වගේම ඒ චාරිත්‍ර වාරිත්‍ර හරියට කරලා ඒ දේවල් ඉතින් හරියට පිළිවෙලට අපි මේ අවුරුද්දෙත් කරන්න මේ විදිහට ලෑස්ති වුණා. ඉතින් දැන් අපි දෙන්න ලෑස්ති වෙන්න කිරි උතරවන්න. ඉතින් ඒකටත් මම කලින් හැමදේම ලෑස්ති කරගෙන තියාගෙන හිටියා. ඉතින් හස්බන්ඩ් මට සාලි මැද්දෙන් ගල් තියලා ඒ දේවල් ලස්සනට හදලා දුන්නා. ඉතින් ඒකත් අපි දෙන්න දැන් කරන්න තමයි ඉතින් ලෑස්ති වෙන්නේ. සියු හෙලේ හිරු දෙවියෝ මීන රසින් මේෂ රසට වදින මගුල් දා බත සරුවි සඳක් පහස නැගි රබන් සුරල් දසක ඇසේ අපි දෙන්නම එකට කිරි උතුර වල ඇවිල්ලා. ඉතින් ඊට පස්සේ මම මේ කිරිබත් එකත් ලිපේ තිබ්බා. ඉතින් මේ පාර ටිකක් නැකත් චුට්ටක් වෙලාව තියෙන හින්දා මම කිරි උතුරලා ඉවර වෙලාම කිරිබත් එකයි ලුණු මිරිස් එකයි ලෑස්ති කරගන්නවා. ඉතින් ගිය අවුරුද්ද නම් එහෙම ලක් ටිකක් ගොඩක් ලං වෙලාව තිබුණේ නැහැ. ඉතින් ඒකින්ද ගිය අවුරුද්දේ මට මතක විදිහට කිරි එක කිරි උතුරන ගමන් තමයි කිරිබත් එකත් මම තියලා වෙනම හදාගත්තේ. ඉතින් අද මේ පාර ටිකක් වෙලා තියෙන හින්දා ලස්සනට කෑම මේසේ නිවාඩු පාඩුව දාගෙන ඒ දේවල් කරගන්න පුළුවන්. ඉතින් දැන් මම කෑම මේසෙට තියෙන පහනත් ලස්සනට ලෑස්ති කරගන්නවා. ඉතින් මේ දේවල් හරිම පිළිවෙලට කරන්න ඉතින් මං හරිම ආසයි. ඉතින් හස්බන්ඩ්ත් මට ඒකට ලොකු සහයෝගයක් දෙනවා. ඉතින් අපි දෙන්න කලින් අවුරුද්ද දෙකේ වගේම ඉතින් මේ අවුරුද්දෙත් මේ විදිහට අපි දෙන්නගේ දර අලුත් අවුරුද්ද චාරිත්‍ර වාරිත්‍ර ඉතින් කරනවා. ඉතින් මං හිතුවා මේකත් ඔයාලත් එක්ක මේ පාරත් බෙදා ගත්තොත් ගොඩක් හොඳයි කියලා. ඉතින් අලුතෙන් මැරි කරපුක දෙන්නේ කවුරු හරි ඉන්නවනම් ඉතින් ඔයාලටත් මේ විදිහට ලස්සනට මේ දේවල් කරගන්න පුළුවන්. ගෙදර දෙන්නෙක් විතරක් හිටියයි කියලා ඉතින් මුකුත් නොකර ඉන්නවට වඩා ලස්සනට ඒ චාරිත්‍ර වාරිත්‍ර කරලා මතකයක් ඔයාගේ ජීවිතයට ලස්සන දෙයක් එකතු කරගන්නවා නම් ඉතින් ඒක ගොඩක් හොඳයි.
දැන් ඊළඟට තියෙන්නේ ඉතින් වැඩැල්ලේ මැනකට ආහාර අනුභවයේ ඉතින් ඒ කියන දේවල්. ඉතින් මුලින්ම අපි දෙන්න බුදු පහන පත් කරලා ඒ ආශිර්වාද අරගෙන තමයි අනිත් දේවල් පිළිවෙලට කරන්න ලෑස්ති වෙන්නේ. मन सुरल बसत से फिर बदुमल के खुल पीपी उनको किस सुन गने मलवारम सवन बेटी नटनागी ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි දෙන්න 2023 අවුරුද්දේ අපි දෙන්නගේ අලුත් අවුරුද්ද සැමරුවේ. ඉතින් මම හිතනවා මගේ අනිත් වීඩියෝ වගේ මාලා මේ වීඩියෝ එකටත් ගොඩක් කැමති වෙන්න ඇති කියලා. මේක ගොඩක් දිග වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් මේ වීඩියෝ එකේ මම අපි දෙන්න කොහොමද ගෙදර තනියම මේ දේවල් කරේ කියලා තමයි බෙදාගත්තේ. ඉතින් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. ඔයාලගේ අදහස් මට පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.